நிலையத்துடன் என்ன திகாய் பிஸ்பாய் அட்டா அட்டா வந்துவாய். Thank you.
අනේ පාට කරලා දෙන්නකෝ. කැමති පාටක් ගන්න. අංකල්, මම අහසට රත දාන්නද? පිස්සුද? අහස රතු පාටද? රතු දාන්න එපා. නෑ, මම අහසෙන් පාට රතු පාට. මම රතු දානවා. එපා, රතු දාන්න එපා. රතු කැපයි පුතේ. අංකල්, මම මේක ගෙනියනවා. මේ ඕකේ සල්ලි ඉන්න අවරේ. උඹට ඕන පාටවල වලින් ඇඳලා හරියන්නේ නැහැ. මං කිව්වේ රතු පාටින් ඇඳි. රතු පාටින් ඇඳා. රතු පාටින් ඇඳපන්. යමු.
බඩගිනි මහත්තය යන වසේ අන්න කිව්වා මාතේ මහත්තය පාතර දිගට පො
මේ මාසික කෑම සල්ලි දෙන්න තියෙනවා. ඉක්මනට දෙන්න බලපන්.
සම් තෙන්ජයි පාවෙලා නුඹ එක්ක කුලි වෙන්න මේ සීතලේ සිසිලස විඳ ගන්න මේ ජීවිතේ නුඹ එක්ක කුලි වෙන්න මේ සීතලේ සිසිලස විඳ ගන්න මේ අංකල්ට යා වුණ ගස්සන්නකෝ. එයා හරි හොඳ කෙනෙක්. අංකල් බඳින්න නැද්ද? වෙත දඬු මාරු කරන්න බැරි. බලපංකෝ උඹට අන්තිමට සිද්ධ වෙන දේ මොකද්ද කියලා. උඹව කරකෝලා අත්හැරලා දානවා. උඹේ ඇස් දෙක ඇරෙන්නේ එදා. මතක තියාගන්න මේක. එයාමට බොරු කරන්නේ. එයාමට ගොඩක් ආදරෙයි. මාතේමයි. මතක තියාගනින්. මන්නම් ඔය කවදාවත් ඔය සල්ලිකාරයෙකුට නම් කැමති වෙන්නේ නෑ. ඒකෝනි සල්ලි විතරයි. උඹට ගැලපෙන පොළොවේ පය ගහලා ඉන්න එකෙක් හොයාගන්න. ඒ සල්ලිකාරෙන්ට ආදරේ තේරෙන්නේ නැද්ද? දෙන්නට දෙන්න කැමති නම් සල්ලි තිබ්බත් එකයි නැතත් එකයි. ඔබ මොනවා කිව්වත් ඌට අන්තිමට කරන්න වෙන්නේ ඌගේ දෙමව්පියෝ කියන එක. මිනිහෙක්ට සල්ලි තියෙනක වැරද්දක්ද? එයාමට ආදරෙයි එච්චරයි. මම කැමති නෑ. මගෙන් මොනවද අහන්නේ? උඹට අම්මෙක් කප්පෙක් ඉන්නවනේ. උඹින් අහපන්. උඹින්ම කැමතියි.
අංකල් කැමතුන් නැත මම බඳින්නේ. අංකල් මේකට කැමති වෙන්න ඕන. බවගේ මම ෆ්ලැට්ටගේ හැදන ලද විත් වෙනසකට තියන්නේ බට නමට හරි අම්ම කප් එකන්නවා. මට මේ පේන්ටින් එක ගන්න පුළුවන්ද? අනේ සෝරි මැඩම්, මේ පේන්ටින් එක නම් දීලා තියෙන්නේ. ආ, ඇත්තද? මට ඒ ආටිස්ට් කතා කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. අරේ ඉන්නේ. Thanks. What is the medium you are using for these? I use normal acrylic paint. I use. Excuse me. Hello. මං හරි අසේ වගේ වැඩවලට. ඒව හරිම ලස්සනයි. How much is that? Can you ask? okay. Thank you. Poor Miss Suthi. මං බැලුවේ මට අර painting එක ගන්න පුළුවන්ද? ආ, අරකනේ. පොඩක් ඉන්න. නෑ, මං එයාත් එක්ක කතා කරා. එයා එක දීලාලි තියෙන්නේ. ආ, ඇත්තද මිස්සේ? නම් ඉතින් ඒක කරන්න දෙයක් නෑ. මං ඉල්ලන ගානක් දෙන්නම්. මට ඒ පේන්ටින් එක දෙන්න. කොහොමද එහෙම කරන්නේ? මට හොටෙල් එකක් තියෙනවා. මට ඒකට වගේ පේන්ටින් එකක් ඕනේ. ඒකේ කලර්ස් වලට යන්නේ මේ පේන්ටින් එක. මට ඒ පේන්ටින් එක ආපහු ඇඳලා දෙන්න බැරිද? මං කොහොමද ඒක ආපහු අඳින්නේ? ඔය මං ඇඳපු එක පේන්ට් එකක් විතරයි. ඒක වෙන කෙනෙක් සල්ලි වලටත් අරගෙන. නෑ, එහෙම නෙවෙයි. මිස්ටර් මගෙන් පේන්ට් එකක් ඕන නම් මිස්ටර් හොටෙල් එකේ හුත්තිනවා නම් මං පේන්ට් එකක් කරලා දෙන්නම්. මිස් හොටෙල් එකේ පාට වෙනස් කරගන්න. හරි. එහෙනම් මට පේන්ටින් එකක් කරලා දෙන්න අර පේන්ටින් එකේ සයිස් එකටම. හොඳයි. එහෙනම් මට වාගේ ස්ටුඩියෝ එකේ ඇඩ්‍රස් එක දෙන්න. ආ. අපි එදී හම්බෙමු. මිස්ටර් හොයාගන්න පුළුවන් වෙයිද දැන්? ඒක ප්‍රශ්නයක් නෑ. Thanks.
කවුද? මිස්. එන්න මිස්. ස්ටුඩියෝ එකක් කිව්වාම හිතන්න ඇති ඉතින් ලොකු තැනක් කියලා නේද? කලාකාරයා ලොකු වෙන්නේ ස්ටුඩියෝ එක ලොකු වෙන තරමට නෙවෙයිනේ. දැන් කවද්ද මගේ වැඩේ පටන් ගන්නෙ? පටන් අරන් තියෙන්නේ. පොඩි ඉල්ලීමක් කළොත් කරනවද? මොකක්ද? මගේ පේන්ටින් එක අඳිනකම් මං එක්කන බලන්නෙද? එහෙම නම් ඉතින් මාසයක් විතර යන්නේ නෙවෙයි. අන්තිමට වැඩෙත් එපා වෙයි. මට නම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. හැබැයි ඉතින් මිස් වගේ කෙනෙකුට එන්න හොඳ පැත්තක් නෙමෙයි මේක. කමක් නැහැ. මං අසයෝ අඳිනව බලන්න. මිස්ටර් ප්‍රශ්නයක් නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ. ඕකේ. එහෙනම් මං ගිහින් එන්න. ඕකේ. අර චිත්‍රෙන් කියන්නේ මොකද්ද? ඔය චිත්‍රය අඳිනකොට මට කියන්න දේවල් හුඟක් තිබුණා. ඒ සේරම දේවල් මම මේකෙන් කිව්වා. ඔය අල්ලන් ඉන්නේ වැරදි පැත්තට. මේ පැත්තටද? මේකෙන් කියපු දේවල් මං ආපහු කියලා දෙන්න ඕන නම් මේ චිත්‍රෙ පොකටද? මගේ වැඩේ කරන්නේ නැද්ද? කරමු. තාම මේ වැඩේට සෙට් නැහැ. අපි අමුද හොටෙල් එක බලන්න. එන්න.
Good morning, ma'am. Good morning. මෙතන තමයි මං කියුවේ තැන. ඩැඩි, මේ තමයි මං අර කියපු ආටිස්. මේ මගේ ඩැඩි. හලෝ. මම පේන්ටිංස් වලට ගොඩක් කැමති. මගේ ළඟ තියෙනවා කලෙක්ෂන් එකක් ලංකාවේ කොහෙවත් කාගෙවත් ළඟ නැති. මම කාටවත් පෙන්නන්නේ නැහැ. පුතා දවසකින් කොල්ලටයි බල්ලටයි හැමෝටම ආර්ථීරෙන් නැ පුතා. අපි යමුද? යමු. යන්න. වැඩි හරියට කරන්න. ඇඳල ඉවර කරපු පේන්ටිංස් තියෙනවා නම් අරගෙන එන්න. දවසින් දවස කෙවි කෙවි ගිය ජීවිතේ කිසිම වෙනසක් නැතුව ඉස්සර හිස් කැන්වස් එකක් ඉස්සරහට ගිහිල්ලා මගේ ඇඟින් බ්‍රෂ් කළේ හරියට මගේ හිස් ජීවිතේ පුරවනවා වගේ. මගේ ඇඟින් බලි මටම ඕන පාටෙන් මටම ඕන විදියට දවසක නමක් දිනාගත් ආටිස් කෙනෙක් වෙන එක ඇරෙන්න අනිත් හැම බලාපොරොත්තුවක්ම කල් පැනලයි තිබුණේ. හේත් ජීවිතයට පරක් වෙලා ඇතුළු වෙච්ච මොකක්දෝ හැඟීමක් හිතට වද දෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. හිස් කැන්වස් එකක් ඉස්සරහට ගිහිල්ලා ඉස්සර වගේ නිදහසේ බ්‍රෂ් කරන්න ගත්තන් මටත් නොතේරෙන මගෙන් නොවෙන මොකද්දෝ දෙකිරියාවක් කැන්වස් එක උඩ වැටිලා තිබුණා. මොකද්දෝ දෙකිරියාවක්. මේ පේන්ටිංස් නියමයිනේ. මං ක්ලයින්ට් කෙනෙක් සෙට් කරන්නද? ගාණ කීයද? මට නම් සත පහක් වටින්නේ. කාට හරි වන්නවනාරයන්.
අදවත් මගේ වැඩේ පටන් ගන්න නැද්ද? ඇඳලි වුණෙන් පස්සේ ආයෙම හින්නේ නැද්ද? ඇයි මාව දිගටම ගෙන්න ගන්නද කල්පනා? මේ කැන්වස් එක නම් ළඟදී චිත්‍රයක් වෙන පාටක් නන්නේ. කාලයක් එන්න වෙයි. මං කොහොමද චිත්‍ර ඉවරන කම් වෙන? ඕකට හරියන රතු පාට. ඕක දෙන්න. තියාගන්න. You're right. They're very special, these paintings. Sure, what you said was right. Oh, he's the artist who created all this. Very nice to meet you. Mm. Nice works. Very artistic. Yeah. I'd like to get that two paintings. Do you want both? Yeah. Oh. Yeah? If we bought both paintings, how much would it be? 150,000? Okay, deal. Thanks. Thank you. Thank you. Nice to meet you. Very nice to meet you. Nice work. Really excellent. Thank you. එහෙනම් මං ගිහින් එන්න. ඔක තියාගන්න.
මට විශේෂයෙන් පාටක් එක්ක තරහක් තිබෙන්නේ. මේ කහල ගොඩවල් පරත්තල අහසට නැග බිල්ඩින් අතරේ මන් දැක්ක ලස්සන පාටකට තිබ්බේ හිස් නිල් පාට විතරයි. මොකද්ද මම වෙලා තියෙන්නේ? ආපු තයිඳන් කොස්සක් නොගහපු කාමරේ අස් කරන්නේ. ඔව් ඉතින් දැන් ඔබ බලන්න ලොකු ලොකු නෝන්ලා එනවනේ. පොඩ්ඩක් බලන්න එපා. පොඩ්ඩක් ඉන්න. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඉතින් කියන්න. මේ ලෝකේ මගේ කියලා කිසිම දෙයක් නැතිව හිටිය මට මුළු ලෝකයක්ම ලබලා දෙන්නේ යාටිකේ බොහොම ටික කාලයයි. මටයි කියලා මගේම ලෝකයක්. Oh, my God.
Hey. Oi. මං ඔයාට ආදරේ. මාත් ඔයාට ආදරේ. මාව කැළපෙයිද? නියමයි.
ජීවිතේ තිබ්බ එකම හීනෙත් හැබෑ වුණා. මං පෝසත් උනේ ආදරෙන් විතරක්ම නෙවෙයි. කවදාවත් හම්බ වෙයි කියලා හීනකින්වත් නොහිතපු ගොඩක් දේවල් ජීවිතේට ලැබෙන්න ගත්තේ. නිකම් යමු. මේ තියෙන්නේ මගේ පේන්ටින් එක. ඇත්තෙන්දම මේ කිවරුණා. මේ කිවර කරන කන්නේ බලන් හිටි. දැන් අපිට තව දෙයක් තියෙනවා කරන්න. අපි සම්බන්ධ ගෙදරට කියන්න ඕනේ. මොකද හදිසියෙම පොඩි හේතුවක් ඉඳා. හේතුව පස්සේ කියන්න. අපරාධෙ මේක ඉවර කරේ. මම මොකට දෙන්නේ? ඔයා ගෙදර ඇවිත් විස්තර කියන්න. අපි බලමු. එහෙම බෑනේ. අපි හිට ගෙදර යමු. එන්න එන්න සෑතුලට. මමි, මේ තමයි මං අර කිව්වේ. එන්න. ඇවිත් වාඩි වෙන්න. කොහොමද පුතාට? හොඳයි. දුව පුතා ගැන අපිට කියලා තියෙනවා. අපි නම් හම්බ වෙලා තියෙනවනේ. කොහොමද වැඩ කටයුතු එහෙම? ළඟදී ඇන්දේව නැද්ද? වැඩ ටිකක් කරගෙන යනවා. කොහේ ඉතින් අපේ වැඩේ ඉවර කරේ නෑනේ. අපේ දරුවව එක්කගෙන ගිහිල්ලා කන්නඳින්න දෙන්න. මේ මහත්තයර මොනවද තියෙන්නේ? මට තියෙන්නේ ඉතින් මේවා බඳින්න තියෙන උවමනාව විතරයි. අනිත් හැම දෙයක්ම ඉතින් මෙයා මහදලා දීපුවාම තමයි. නැඩඩි, මෙයාගේ තමයි කලෙ ආර්ට් ගැලරි එක. ඇයි තව හොටෙල්ස්? තව කාසෙස් දෙකක් තියෙනවා. මෙහෙම හිටියට සේව් කරන්න. තව ලංකාව වටේ හොටෙල්.
මට දැනුයි තේරෙන මං ඒ කලාකාරය විකුණලා දාලා මහ ලොකු සල්ලිකාරයෙක් වෙලා තියෙනවද? මට නම් මිස්ටර් නැති වෙලා තියෙනවා. රතු පාට වෙන්න එහෙමුණ තෙම්මෙන්නේ ඔයා මහත්තේ උංගත දවසට. එහෙම නැත්තම් මට හරියට හතරි කරපු දවසට. එතකම් එහෙම වෙන්නේ කලාව විකුණලා මුදලාලි කෙනෙක් වෙලා ඔය ආදරේ කරලා තියෙන්නේ මට නෙවෙයි, ඔයාට ඕනේ මාව නෙවෙයි. මට දැනෙයි තේරෙන්නේ මට බෑ ලැජ්ජ නැතුව ඔයාගේ මසල්ලි ඔයාගේ කෙතරට පෙන්නන්න. මම යනවා. ඔය ආදරේ කියන මට කොච්චර කල් කියක් මම බලන් ඉන්නවා. හෙදා ඉඳන් මම කොච්චර කල් බලන් හිටියද. ඒගොල්ලන්ට උනේ සල්ලි විතරයි.
ඊට පස්සේ කවදාවත් අංකල්ට යව හම්බුන්නේ නැද්ද? හම්බුණා. එතකොට අත්තරුවෙක් ලැබෙන්න මට හිතාගන්න බැරි වුණා. කොහොමද මෙච්චර ඉක්මනට මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. හරියට පාට මාරු කරනවා වගේ. අම්මයි උතුනා විතරයි. කවුරු හරි සල්ලිකාරෙක්ව කසාද බැඳගන්න ඇති. සල්ලි විතරක් තියෙන අන්නේ කයි මං කියන්නේ දුප්පත් එකෙක් හොයාගනින් කියලා. ඇයි එහෙනම් තාමත් බලන් ඉන්නේ?
චෝදනාවලට මම වැරදි නෑ. මම ඔයාට ආදරේ. මට ඕනේ ඔයාව. ඒත් අපි ගෙදරට ඕනේ සල්ලිකාරේ. කවුරු හරි සල්ලිකාරේ. මං ආදරේ කරන කෙනාව සල්ලිකාරේ කරන. ගෙදරයි කැමති කරගන්නයි මට ඕනේ උනේ. අපේ ගෙදරයි කියන අඩු පාඩු ඔක්කොම වහන්න. මං ඔයා හින්දා දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක්. ඒත් මං වැරද්දක් කළේ නෑ. ඒක හින්දා මං ඔයාව හොයාගෙන ඉන්නේ නෑ. දවසක මේ වැරද්ද තේරුම් ගත්තොත් ඔයා එයි මාව හොයාගෙන. හැබැයි අපේ ගෙදරට එනකල් මං බලන් ඉන්න. හැමදාම අංකල් අංකල් මොකද මේ එන්න යම් ඇතුළට එන්න එන්න ඇතුළට එන්න වාඩි වෙන්න ඉතින් මේ දරුවගේ දෙමව්පියෝ එහෙම මේ ඉන්නේ මගේ ආච්චි තාත්තා ගැන නම් මං කියන කිසිම දෙයක් දන්නේ නැතිලා තියෙන්නේ මං උපන් දවසෙමලු
පුතා හදවතට දැනෙන ආදරය කවදාවත්ම ඇත් වෙලා යන්න ඉඩක් තියන්නේ නැතු. ජීවිතයට මා කරගන්න හැමදාටම. ඉතිරි ඇත්තේ
අංකල් අන්තිමට එහෙනම් අපිට කැමති වුණා. අංකල්? 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 සිතට පැමිණිතා සිට නෙතු දකිනු රිසියරුව සිත තවම පලා හිඳී නුඹ අතත් පැමිණ නැතුවට නුඹ සිතට පැමිණිදා සිට නෙතු දකිනු රිසියරුව සිත තවම බලා හිඳී නුඹ අදත් පැමිණ නැතුවට අරුණ ගැවී කොස් නැත දැන් අඳුර උදාවුවට නුඹට හැකිය පෙරලෙසම යළි එළිය රැගෙන එන්නට දකින නිතර ඒරුව නිත කලක් නොදැක හිටියට අද නැතත් හෙටත් මේ ලෙස නුඹ නිසා බලා හිමි මම නුඹ නිසා බලා හිමි මම නුඹ නිසා බලා හිමි පමණ